ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අපි තවත් අලුත් වීඩියෝවක් ඔයාලට අරගෙන ආවා අපි බලමු මේ වීඩියෝ එක මොකක් ගැනද කියලා මේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ තමාගේ ශල්ල කර්මය තමා විසින්ම සිදු කරගත් වෛද්‍යවරයෙකු පිළිබඳවයි ડોક્ટર ලියෝනිඩ් රිගසෝව් යනු 1960-1961 අතර කාලය තුලදී හයවන සෝවියට් ඇන්ටාර්කටික් ගවේෂණ කටයුතු වල නිරතව සිටි සෝවියට් වෛද්‍යවරයෙකි එවකට නෝලසා රෙව්ස්කයා දුම්රිය නැවතුමේ සිටි එකම වෛද්‍යවරයා වූයේ එය ඇන්ටාර්කටිකාව තුල අලුතින් ඉදිකළ රුසියානු මූලස්ථානයක් විය මිනිසුන් 12 දෙනෙකු ඒ සිටි අතර ශීත ඍතුවේ උච්චතම දිනයන් උදා වී තිබුණි 1961 අප්‍රේල් මාස 20 වන දින උදෑසනදී රොගොසව් හට ශරීරයේ දුර්වල ස්වභාවයක් වමනය හා සාමාන්‍ය උණ ඇති වූ අතර පසුව උදරයේ දකුණු කොටසේ පහලින් වේදනාවක් ඇතිවන්නට විය ඔහුට උණ්ඩුක පුච්ච ප්‍රදාහය ඇති වී තිබෙන බව ඔහු දැනගත් අතර එයින් සුවීමට නම් ශල්‍යකර්මයක් කළ යුතු බව ඔහු දැන සිටියේය ඔහු සිටියේ ඉදිරි පෙරමුණේ අලුතින් ස්ථාපනය කරන ලද මූලස්ථානයක වූ අතර එය හිමවලසුන් ගහන ප්‍රදේශයක් විය එම නිසා ගමනාගමනය පිළිබඳව සිටීමටවත් නොහැකිය එම කුණාටු අධික බැවින් ගුවන්කමන්ද සිදු කළ නොහැකි විය තවද එහි සිටි එකම වෛද්‍යවරයාද ඔහු විය ඔහු අසනීප තත්ත්වය පිළිබඳව දැන සිටියත් මිතුරන්හට ඒ බව පැවසුවේ නැත මක් නිසාද ඔවුන්ට ඔහුට උදව් කිරීමට නොහැකි නිසාත් ඒ නිසා ඔවුන් නිසකවම කලබල වන නිසාත්ය මතු පිටින් කළ හැකි සෑම ප්‍රතිකාරයක්ම කළ නමුත් වෙනසක් නොවිය එන්න එන්නම තත්ත්වය දරුණු වන්නට විය ශරීර උෂ්ණත්වය අධික ලෙස වැඩි වූ අතර වමනේ සිදුවන වාර ගණනද වැඩි විය ඔහු විසින්ම ශල්‍යකර්මයක් සිදු කිරීම හැරෙන්නට වෙන කරන්නට දෙයක් නොවිය මයි පළවෙනිදා දහවල් දෙකට ශල්‍යකර්මයේ පටන් ගත්තේය ඔහුගේ සහයට රියදුරුකු හා කාලගුණ විද්‍යාඥයෙකු වූ අතර උපකරණ ලබා දීමට හා දර්පණ අල්ලා සිටීමට ඔවුන් සහාය විය සත්කම සිදු කරන ස්ථානය ඔහුට පැහැදිලිවම නොපෙනෙන බැවින් කණ්ණාඩියක් අල්ලා සිටීමෙන් ඔහුට මේ ස්ථානය පැහැදිලිව පෙනෙන්නට සලස්වන ලදී ශාරීරික දුර්වලතාවය හා එම ඉරියව්වෙන් සිටීම වෙහෙසකාරී බැවින් ශල්‍යකර්මය ආරම්භ කර මිනිත්තු 40කට පමණ පසුව ඔහු කෙටි විරාමයක් ලබා ගත්තේය අවසානයේ පැය 1යි මිනිත්තු 45ක සාර්ථක ශල්‍යකර්මයකින් ඔහු තම රෝගී උණ්ඩුක පුච්චේ ඉවත් කර තුවාලයට ඖෂධ ගැල්වීය ශල්‍යකර්මයේ දින 5කට පසු රොගොසෝගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට පැමිණි අතර 7 වන දවසේ ඔහු තම මැවුම් ඉවත් කළේය සති 2කට පමණ පසු ඔහු තම සාමාන්‍ය රාජකාරී කටයුතු වල යෙදුණේය එවකට ස්වයං ශල්‍යකර්මයක් යනු සෝවියට් ජනතාවට සිහිනයක්ම පමණක් විය 1961 දී ඕඩර් ඔෆ් ද රෙඩ් බැනර් ඔෆ් ලේබර් නම් සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේය පසුකාලීනව ඔහුගේ ක්‍රියාව පිළිබඳව ඔහුව ඇගැයීම හා ලබා දෙන සැලකිලි ඔහු ප්‍රතික්ෂේප කළ අතර එම අවස්ථාවලදී ඔහු ඕනෑම විදියක රැකියාවක් ඕනෑම විදියක ජීවිතයක් බව සිනාසෙමින් පැවසුවේය 1962 ඔක්තෝබර්වලදී රොගොසව් ලෙනින්ග්‍රාඩ් වෙත ආපසු ගොස් තම රාජකාරී කටයුතු කළ අතර 1966 සැප්තැම්බර්වලදී සොපගීල් පිළිකාවට ප්‍රතිකාර හොයා ගැනීම යටතේ පශ්චාත් උපාධි සම්පූර්ණ කළේය පසුව ඔහු ශාන්ත පීටර්ස්බර්ග්වල විවිධ රෝහල්වල වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ අතර 1986 සිට 2000 දක්වා ඔහු ක්ෂයරෝගය පිළිබඳව ශාන්ත පීටර්ස්බර්ග් පර්යේෂණ ආයතනයේ සත්කම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර 2000 වසරේදී වයස අවුරුදු 66ක් වූ රොගොසොව් පෙනහළු පිළිකාවක් හේතුවෙන් මිය ගියේය ඉතින් යාළුවනේ ඔයාලා මේ වගේ තවත් අලුත් වීඩියෝ වලට කැමති නම් පහලින් තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කුඩා සීනුව ලකුණු ලැබුවොතින් අපේ අලුත් වීඩියෝ දාපු ගමන්ම ඔයාලට දැනගන්න ලැබේවි ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන ගමන්ම කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා මේ වීඩියෝ එක බැලුවට ඔයාට ගොඩක් ස්තුතියි